ශ්‍රලංකාවේ නවවන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ මොහොතේදී අවසන් වුණා. මැතිවරණ නිරීක්ෂක නිරීක්ෂණ සංවිධානයක් ලෙස අප ඉතාමත්ම සතුටට පත්වනවා. මෙම ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වූ ආකාරය පිළිබඳව අප මුල සිටම පුරෝකථනය කරනු ලැබූ එක් නිරීක්ෂණයක් පැවතියා. ඒ තමයි මෙම ඡන්ද විමසීම ඉතාමත්ම සාමකාමීව අවසන් වන බව සහ ශ්‍රී ලංකාවේ 1982 ඔක්තෝබර් මාස 20 දින පැවැත්වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ සිට 2024 සැප්තැම්බර් 21 දින පවත්වන ලද මෙම ඡන්ද විමසීම දක්වා වූ සමස්ත කාල පරාසය තුළ මෙතෙක් පවත්වන ලද ඡන්ද විමසීම් අතරින් ඉතාමත්ම සාමකාමී සහ නිදහස් වාතාවරණයක් යටතේ පවත්වන ඡන්ද විමසීම මෙය වන බවට එම පුරෝකථනය සාර්ථක වුණා, සඵල වුණා. අප ඒ පිළිබඳව සතුටට පත්වෙනවා. කෙසේ වෙතත් මෙම ඡන්ද විමසීමත් සමග අපට සිතීමට හැකි බොහෝ කාරණා ඉතුරු කරනු ලැබුවා. අප උදෑසන කාලයේදී දුටුවා ග්‍රාමීය ජනතාව ග්‍රාමීය ප්‍රදේශවල යමාකාරයක ඡන්දය ලබා දීමේ ප්‍රතිශතයේ වැඩිවීමක්. කෙසේ වෙතත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්වල එතරම් ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වූයේ නැහැ. නමුත් සවස් කාලය වන විට මෙය වෙනසකට භාජනය වුණා. කෙසේ වෙතත් පසුගිය වසරේ තරම් වාර්තා වූ තරම්ම ඡන්ද ප්‍රතිශතයක් ලැබේ යයි සිතන්නට අමාරුයි. කෙසේ වෙතත් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් මෙම ඡන්ද විමසීමේදීත් වාර්තා වේ යයි අපේක්ෂා කරන්නට පුළුවන්. කෙසේ වෙතත් මෙම ඡන්ද විමසීම පාඩම් බොහෝ ප්‍රමාණයක් ඉගැන්වූ ඡන්ද විමසීමක්. විශේෂයෙන්ම අපි මෙතරම් මේසා විශාල අපේක්ෂකයන් ප්‍රමාණයක් නඩත්තු කරන්නේද ඔවුන්ට ලබන වරත් යම් ආකාරයකට විනෝද චාරිකාවක් යන්නාසේ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා අපි ඉඩහසර සලසන්නේද යන පැනය සියලුම සාමකාමී නිදහස් පුරවැසියන් තුළ ඡන්දදායකයන් තුළ පැන නගින ගැටලුවක් බවට පත් වුණා. එම නිසා මෙයින් උගත යුතු පළමු පාඩම වන්නේ මේසා විශාල අපේක්ෂක ප්‍රතිරූපකයන් රාශියක් සමූහයක් අප තවදුරටත් ජනාධිපතිවරණයේදී සතුටට පත් කළ යුතුද නඩත්තු කළ යුතුද යන්න. අනෙක් කරුණ මෙම ඡන්ද විමසීමේදී ආතතිය වැඩි වුණේ ඡන්දදායකයන්ට පමණක් නොවේ, අපේක්ෂකයන්ටත් එය වැඩිවන්නට ඇති. ඒට හේතුව ඔවුන් සැමට විශේෂයෙන්ම 3 හෝ 4 වෙත සමාන තරඟයක් පැවතියා. විශේෂයෙන්ම ඔවුන් විශාල මුදල් ප්‍රමාණයක් වැය කරනු ලැබුවා. ඒ හා සමගාමීවම විශාල ඡන්ද ප්‍රචාරක රැස්වීම් මාලාවක් පවත්වන්නට සිදු වුණා. එම නිසා මෙම දින 56 කාලය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසකගේ සහභාගීත්වයෙන් පක්ෂ 3 හෝ 4 පවත්වන ලද විශාලතම දැවැන්ත ප්‍රචාරක රැලි මාලාවක් අත්විඳින්නට දැකගන්නට ජනතාවට හැකි වුණේ මෙම ඡන්ද විමසීම තුළ බව ප්‍රකාශ කළ යුතුයි. ඊටත් අමතරව සමස්ත ජනාධිපතිවරණ ඡන්ද විමසීම් ඉතිහාසයේ තුළ පවත්වන ලද සාමකාමීම ඡන්ද විමසීම මෙයයි. නමුත් අනෙක් පාඩම වන්නේ අප මෙම ඡන්ද විමසීමේ උගත යුතු සහ ඉගෙන ගන්නා නව ඡන්දදායකයන් 76,000 පමණ ප්‍රමාණයක් ජනවාරි සිට ජූනි මාසය තුළ දක්වා පැවති සිටියත් 2019 ජනාධිපතිවරණයේ අනතුරුව මෙම ඡන්ද විමසීම දක්වා මිලියනයක නව ඡන්දදායකයන් ප්‍රමාණයක් සිටියත් අපට යම් සැකයක් තිබෙනවා ඔවුන් සියලු දෙනා මෙම ඡන්ද විමසීමට ඡන්දය භාවිත කරමින් සහභාගී වුණාද යන්න. බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය නිසා රටින් බැහැර වුණා. ඔවුන් කිසිවෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුණා. ඊටත් අමතරව තවත් යම් පිරිසක් දේශපාලනය කෙරෙහි කලකිරුණු සිතින් ඡන්දය භාවිත නොකළ බව තමයි අපට පෙනී ගියේ. ඡන්ද පෝලින් තුල, ඡන්ද මධ්‍යස්ථාන තුල අපි දුටුවේ වැඩිහිටියන් මැදිවියේ පුද්ගලයන් මිස භද්‍ර යෞවනයේ සිටින මානවක මානවිකාවන් නොවේ, තරුණ තරුණියන් නොවේ. මෙම ඡන්ද විමසීම එක පසකින් ගත් කල මැදිවියට සහ වැඩිහිටියන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සීමා වූ ඡන්ද විමසීමක් බවට පත් වුණා. අපි මීට වඩා බලාපොරොත්තු වුණා තරුණ දායකත්වයක් මෙම ඡන්ද විමසීමට ලැබෙයි කියා. විශේෂයෙන්ම තරුණ අරගලයක් මැත්තේ සිටමින් පශ්චාත් තරුණ අරගලයක පැවැත් වූ මැතිවරණයක් නිසා, නමුත් අප උපකල්පනය කරන ලද තලං අපේක්ෂා කරන ලද තරම් තරුණ නායකත්වයක්, තරුණ ජවයක් මෙම ඡන්ද විමසීමේදී දක්නට නොලැබුණු බව තමයි අපගේ විශ්වාසය වන්නේ. ඊටත් අමතරව අප සුවිශේෂී වශයෙන් මෙහිලා දැක්විය යුතු මූලික කරුණක් තිබෙනවා. ඒ තමයි දින 56 මැතිවරණ ප්‍රචාරක කාල සීමාවක් තුළ ශ්‍රී ලංකා පොලිසිය සහ මැතිවරණ කොමිෂන් සභාව දැක් වූ අනල්ප දායකත්වය.
විශේෂෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RML රත්නායක මහත්මා ඇතුළු එම සමාජිකයන් පස් දෙනා එමෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ශ්‍රී රත්නායක මහත්මා ඇතුළු නිලධාරීන් සමූහය මෙම ඡන්ද විමසීම වඩාත් සාධාරණව සහ නිදහස්ව සිදු කිරීම සඳහා අපමණ දායකත්වයක් දැක්වුවා. ඒ හැර අප විශ්වාස කරනවා මෙම ඡන්ද විමසීම සාර්ථකත්වයට පත්වීමේ මූල බීජය සපයන ලද අනෙක් කරුණ ඌයේ පොලිස්පතිවරයෙක් නොමැතිව මෙම ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවීම. පුරවැසියන් ලෙස අප බලාපොරොත්තු වූවා වර්තමාන ජනාධිපති තුමන් පොලිස්පතිවරයෙක් පත් කරයි කියා. නමුත් විවිධ කරුණු වලට මුවාවෙමින් ඔහු එම යුතුකම ඉටු කරනු ලැබුවේ නැහැ. කෙසේ වෙතත් අප විශ්වාස කරනවා පොලිස්පතිවරයෙක් සිටීම යුක්තිකරුක සියලු පුරවැසියන්ගේ බලාපොරොත්තුව වුවත් මෙම ඡන්ද විමසීමට එවැන්නෙක් නොමැතිවීම ආශිර්වාදයක් බවට පත් වුණා. ඒ හැර වැඩ බලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලලිත් පතිනායක මහත්මා කිසිදු විටක මැතිවරණයට බලපෑම් සහගත බවකින් කටයුතු කරන ලද බවක් අපදුටුවේ නැහැ. ඒ හැර විශේෂයෙන්ම නීතිඥ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට ඔහු ඉතාමත්ම ප්‍රශස්ත ආකාරයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග සම්බන්ධ වෙමින් මෙම මැතිවරණය කළමනාකරණය කරනු ලැබුවා. ඊටත් අමතරව මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළු සැමට අපගේ ස්තුතිය හිමි විය යුතුයි මෙවැනි නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන්. සුවිශේෂී දායකත්වයක් කරනු ලැබූ තවත් පාර්ශ්වයක් සිටිනවා. ඒ තමයි මැතිවරණ නිරීක්ෂණවල සංවිධානවලට සමගාමීව ඡන්දදායක අධ්‍යාපනයේ ඉදිරියට රැගෙන ගියේ විශේෂයෙන්ම මෙවර මැතිවරණයේදී මාධ්‍ය, විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍ය සුවිශේෂී කැපවීමක් සිදු කරනු ලැබුවා. නව මැතිවරණ ප්‍රචාරක වියදම් 18+voting ආදී නව සංකල්ප නව නීතීන් ජනතාව අතරට රැගෙන යාම සඳහා ඔවුන් අපමණ වෙහෙසක් ගනු ලැබුවා. කවර විවේචන මැද්දේ උවත් අසුබවාදී අන්තර්ගතයන් මැද්දේ උවත් ඔවුන් තමන්ගේ නිර්භීත ප්‍රවේශය මේ වෙනුවෙන් දැක්වූ බව අප නොවලහා ප්‍රකාශ කළ යුතුයි. ඒ හැර අප දකින අනිත් කරුණ වන්නේ තවත් අනාගතයට පාඩමක් ලෙස අප උගත යුතුයි, අප නීති වෙනස් කළ යුතුයි, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා උත්සාහ කළ යුතුයි. එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලෙස නිර්මාණය කළ නොහැකි නම් ඒ තමයි වර්තමානයේදී විශේෂයෙන්ම මීළඟ ජනාධිපතිවරණයකදී බලයේ සිටින විධායක ජනාධිපතිවරයා තරඟ කරන්නේ නම් එවැනි අවස්ථාවකදී ඔහුට හෝ ඇයට රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත්, මානව සම්පත් කිසිවක් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කාලය සඳහා, ප්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදා නොගත හැකි ආකාරයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ප්‍රතිපාදන ලබා දිය යුතුයි. එසේ නොවුනහොත් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ එක අපේක්ෂකයෙකුට එදිරිව අනික් අපේක්ෂකයන් බහුතරයක් තරඟ වදින සමයකදී එක අපේක්ෂකයෙකුට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදාගත හැකිවීම. එය ඒ අපේක්ෂකයාගේ වරද නොවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ වැරැද්ද. යටත් පිරිසෙන් අපට විධායක ජනාධිපති ධූරය අහෝසි කළ නොහැකි නම් එය මුළුමනින්ම අහෝසි කිරීමට සමත් විධිවිධාන සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි ගෙනා යුතුයි. විශේෂම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා යැයි සිතන ප්‍රතිඥා දෙන ලද දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් මෙම නවවන ජනාධිපතිවරයා ලෙස පවත්වන ලද ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කළහොත් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් එය එලෙසම ඉටු කරාවියයි කියා. අද දිනේදී මැතිවරණ ප්‍රචණ්ඩ කියා පැමිණිලි ලැබිලා තියෙනවද? කොයි වගේ පොසිෂන්ද ලැබිලා තියෙන්නේ? මොන වගේ වද? ඔව්, ඇත්තටම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ආශ්‍රිත පැමිණිලි කිහිපයක් ලැබී තිබෙනවා. ඊටත් අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් රාශියක් වාර්තා වී තිබෙනවා. මේ කිසිදු සිද්ධියක් මැතිවරණ ප්‍රතිඵලය යටපත් කිරීමට සමත් සිද්ධීන් නොවේයි. බදුල්ලේ සිදු සිද්ධිය පිළිබඳවත් අප කනගාටුවට පත් වෙනවා. ඔහු විශේෂයෙන් මේ හා සම්බන්ධී දේශපාලඥයා එවන්නක් නොකළොත් තමයි පුදුම. විශේෂයෙන්ම එවැනි දේශපාලඥයන් අප නොබියව මැතිවරණ නිරීක්ෂකයන් ලෙස ප්‍රකාශ කළ යුතුමයි. මෙවැනි ආකාරයට අඛණ්ඩවම ප්‍රචණ්ඩත්වයක් නොමැති අවස්ථාවකදී රටෙහි යම් ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කරමින් සමස්ත බදුළු පුරවරයටම ඌව පුරවරයටම අවමානයක් ගෙන දෙන මෙවැනි දේශපාලඥයන් සුවිශේෂී වශයෙන් ඊළඟ මැතිවරණයේදී පරාජයට පත් කළ යුතුමයි. නිදහස්ව සිතන, යුක්තිගරුකව සිතන ඡන්දදායකයන්ට බාර කළ යුතුයි මෙවැනි අවස්ථා. එහෙම නැති වුණොත් සිදුවන්නේ මෙවැනි දේශපාලඥයන් අඛණ්ඩවම පුරවැසියන් අවතක්සේරුවට පත් කරමින් විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ වපුරණයක
මෙවැනි රාජ්‍ය අමාත්‍යවරුන් වැනි දස දෙනෙක් ශ්‍රී ලංකාවට සිටිය හොත් එය ප්‍රමාණවත් සමස්ත ලෝක සිතියම ලෝකයක් ඉදිරියේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන්නට. අද දවසේදී යම් යම් සිද්ධීන් වාර්තා වුණා. නමුත් එක්තරා අවස්ථාවකදී අපට වාර්තා වුණා ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් වුවත් ඡන්ද මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී අදාළ ඡන්ද ලේඛනයේ නම නොමැති බැවින් ඡන්ද ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ඡන්දදායකයෙක් හරවා එවා තිබුණා. ඒ පිළිබඳව අප පැමිණිලි කරනු ලැබූ අනිල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට. ඊට පසුව මැතිවරණ කොමිෂන් සභාව කවර ප්‍රතිචාරයක් දැක්වුවාදයි අපට සොයා බැලීමට කාලය හරස් වූවා. තවත් අවස්ථාවලදී අප දුටුවා දුඹුරු පැහැති පෑන් හෝ ඊටත් අමතරව එවැනි පහසුකම් නොමැති අවස්ථාවකදී නිල් හෝ කළු පැහැති පෑන් භාවිත කිරීමට උපදෙස් දෙන ලද අවස්ථාවලදී ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක පැන්සල් භාවිතා කරන අවස්ථාවක්. නමුත් ඒවා දැනුම් දීමෙන් අනතුරුව අදාළ සහකාර මැතිවරණ කොමසාරිස් වරුන් ඊට අදාළව ක්‍රමවත් කඩිනම් පියවර ගනු ලැබුවා. මෙවැනි සිද්ධීන් යම් ප්‍රමාණයක් වාර්තා වුණා. දේශපාලන පක්ෂ කිහිපයක් අඛණ්ඩවම ප්‍රචාරක පත්‍රිකා විසිරුවමින් පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කරමින් හැසිරුණු ආකාරයත් අප දුටුවා. නමුත් අප සඳහන් කළ යුතුයි මේවා පවා නතර විය යුතුයි. නමුත් මේවා මෙම සිදුවීම් සමස්ත මැතිවරණ ප්‍රතිඵලයේ සැබෑ වෙනසක් කිරීම සඳහා හේතු නොවන බවත් අපි සටහන් කොට තිබිය යුතුයි.